අයිබුවන් සැමට කලින් පුවත් ගෙනෙන සියත සවස 6 පුවත් ප්‍රකාශයයි මේ මම රුවනි කාකුමාර දාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජල නිම්න හරිත අරණ රොක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ අගමැති කතරගම කිරි විහෙර වැඳ පුදා ගනී ගෝඨා රනිල් හමු වෙයි පාර්ලිමේන්තුව හත් වනදා කැඳවන බව කතානායක කියයි හිටපු අගමැති බලෙන් ඉවත් කිරීමේ සැලැස්මක් නැහැ ආරක්ෂාව අඩු කරලත් නැහැ ආරක්ෂක ලේකම් කියයි ප්‍රථමින් දේශීය පුවත් ජල නිම්න හරිත අරණ රොක් රෝපණ වැඩසටහන අද ඓතිහාසික සෝමවතී පුදබිම අභියසදී ආරම්භ කෙරුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන සමගාමීව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ජල නිම්න හරිත අරණ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ඓතිහාසික සෝමාවතී පුදබිම අභියසදී ආරම්භ කෙරුණා සෝමාවතී පුදබිම එකල ජනාධිපතිවරයා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළා इन अनतर सोमावती जनाधिपति वर आगमिक वतावत මෙතර සෝමාවතී පුදබිම වැඳපුදා ගැනීමට දිවයින නන්දසිං වැඩම කරන මහා සංඝරත්නය සහ සදහවත් ජනතාව වෙනුවෙන් නේවාසික පහසුකම් සලසමින් සෝමාවතී පුදබිමේ දෙකිරණු නව තෙමහල් විශ්‍රාමශාලාව අද විවෘත කෙරුණේ ජනාධිපතිවරයාගේ අතින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කතරගම පුදබිමේදී පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණියා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සෝදුක් විමස ආශිර්වාද ලබා ගත්තා ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර චෛත්‍යරාජයන්න් අපේස සිට ආගමික වතාවත් තුර නිරත වුණා අතියම්පි සංඝං සරණං ගච්ඡාමි සම්මච්චේ කානංචේ මහසෙන් මහදේවාල පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේවාලයේ පුද පූජා සඳහා එක් වූ නිමේ ආකාරයෙන් එමෙන්ම ඝන දේවාලයේ වෙත ගොස් ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා රුහුණු කතරගම මහදේවාල පරිශ්‍රයේ අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා රුහුණු කතරගම මහදේවාලයේ ප්‍රධාන පූජාව සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව එක් වුණා කතරගම අභිනවාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහාද අග්‍රාමාත්‍යවරයා එක් වූ අතර මෙම අවස්ථාවට ඌව පළාත් හිටපු මහායමගේ ශශීන්ද්‍ර රාජපක්ෂ හම්බන්තොට සහ මොණරාගල පළාත් සභා ප්‍රාදේශීය සභා මෙන්ම දේශපාලන නියෝජිතයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා පාර්ලිමේන්තුව ලබන හත්වනදා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නියෝජිත හමුවකදී දැනුම් දුන්නා. මේ අතර මෙම හමුවේදී උද්ගත වෙති දේශපාලන අර්බුදයේ සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. අද පෙරවරුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නියෝජිත හමුවක් සිදු වුණා. පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විසින් කතානායකවරයාට යොමු කරන ලද ලිපි සැලකිල්ලට ගනිමින් මෙම පක්ෂ නියෝජිත හමුව කැඳවා තිබූ බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ. වෙනදා සමට ජනාධිපති මහතා අතර පැය 1කමාරක පමණ කාලයක් සුහද සාකච්ඡාවක් තිබුණා. පාර්ලිමේන්තුව 10 වෙනිදා කැඳවීමට ලබන සතියේම කැඳවීමට ඇති හැකියාවගෙන අවධානය යොමු කිරීමට ඉතාම කැමතියි. ඒ උදේ 10 ඉතිහාස පොරණේ ඉතාම මට කතා කරලා නොවැම්බර් 7 වෙනි මදාදා පාර්ලිමේන්තුව කැඳෙන මාර්ට දැරට ඇතුළත් මෙම ජාතික අර්බුදය අවිස්සාවාදීව විඳාගෙන මා දරනවා වගේ උත්සාහය අසාර්ථක වූ ඊළඟට ගත්තු උපයෝගයන මාගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ බෞද්ධ ආගමික ලක්ෂණ
පාර්ලිමේන්තුව කල්දැවීම ඇත්තටම වැරදිසහගතයි ප්‍රජාතන්ත්‍ර විරෝධී අපේ පක්ෂයක් විදිහට තා පැහැදිලිව ඔබතුමාට දැනුම් දෙන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන්න එසේ නොවෙන්නේ නම් ඔබතුමාගේ බලතල ප්‍රකාරව මේ පාර්ලිමේන්තුව වහාම කැඳවලා appointment of prime minister in place is illegal we do not approve of either of these acts as party leaders concerned about this country's democracy parliament is reconvened in the proper manner parliament ඉතාමතා කල්තාවකට පිළිගන්නට පසුගිය ඔක්තෝබර් 25 වෙනිදා රටේ යම් කිසි තත්ත්වයක් තිබුණා නම් ආණ්ඩුවේ ඒ තත්ත්වයට රට නැවත පත් කරන එතෙන් සිට අපට පුළුවන් ව්‍යවස්ථා අනුකූලව අග්‍රාමාත්‍යව පත් කිරීමට වෙනත් හැමතිස්සෙම පත් කිරීමට ව්‍යවස්ථා අනුකූල මන්ත්‍රණයක් කරා මේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම පරාජය කරයි ඒ පරාජය කිරීම සඳහා අද අපිට ඒ අවශ්‍ය මන්ත්‍රීවරු ප්‍රමාණය අපේ සභාව රැස් කළ තිබෙනවා කියන එක අපට හිතන්න. දැන් අපි හත් වෙනිදා වෙනකොට මේ ගැසට් නිවේදනේ නාව ඔබ බලන් ඉන්න බෑ. මම යෝජනා කරනවා හත් වෙනිදාට අනුවාද මම හත් වෙනිදා. සම්මුලාසේක කරයි කියලා මම විශ්වාස කරනවා. මේ අස්කාරණ තත්ත්වය ගැන කතා නැයක තුමනී හැකිතා ඉක්මනින් අපි අවසන් කරන්න ඕනේ. තව දුරටත් මේ රට අස්කාර වෙන්න බෑ. ගතියුතු තීන්දු විශ්වවිද්‍යාලවල ගැනීමට ඔබතුමාට ශක්තිය ලැබේවා අපි හැම කෙනෙක්ම ඔබතුමා වටා අවුරක් වගේ ඉන්නවා කියන කන්න මේක හානිය නවත් කරන්න අපි අත්කල් බැරි වෙනවා ආරක්ෂාව ජීවිතයගේ ආරක්ෂාව ඉවත් කරලා තියෙනවා ඒ බලපත්‍ර කර්තව්‍ය ඒ නිසා අපි විශේෂයෙන් ඔබතුමාගේ ඉල්ලා සිටුවා මේ ආරක්ෂාව ලබා ගන්න ආරක්ෂාව සම්බන්ධයෙන් මම දැනගම ජනාධිපතිතුමාට ඉතින් පොලිස් ප්‍රතිමා කීක කැඳවලා මම කියවා ඒකමයි ඒකමයි ඔබලා කියන දිගින් දිගටම මේ කරු මාත්‍රි සුමල්ලාට මුදල් වලට බොහොමාරු පිළිමදව ආරාධනා මේ මොහොතේ මේ මගේ අතලින් මාත්‍රි තුමාලා තාගෙන කෝටි 500ක නැත්නම් ඩොලර් මිලියන මම ඩොලර් වලින් ඉල්ලපුවාම ඩොලර් මිලියන 2.8කට ගරු දෙනු සිදු කිරීමට වහාම එන්න කියලා ආරාධනා කරනවා ඉතින් නොවැම්බර් 21 වෙනිදා තුමාගේ අත්දැකීම් මම එළියට දැරවෙන්න නෙවෙයි මේ රටේ ජනතාවට විඥාවක් දුන්නා මම හිතුවේ ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සාල අවස්ථාව අද ඒ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එකලදී මගේ දේශපාලන ජීවිතයේදී මෙවැනි දෙයකට මම මුණ පාලා නැහැ මෙහෙම පුදුල වෙනස් වෙන එකක් මම දැකලා නැහැ උත්තරීතර පාර්ලිමේන්තු බලයට යටත්ව අපි කරන්න පුළුවන් සෑම කැපවීමක්ම අපි සියලු දෙනා කරමු කියන ප්‍රතිඥාව අපි මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විසින් තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය තිබෙනවා යයි පැවසුවද ඒ එසේ නොවන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණා. අද එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ කමිටි රූම් එකක ඔවුන්ගේ බහුතරය පෙන්නනවායි කියලා මම හිතනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන්න තියෙනවා නම් තියෙන්නේ සභා ගර්භයේ. හැබැයි කමිටි කාමරයකට වෙලා අපර මෙච්චරක් ඉන්නවායි කියලා යෝජනාවක් ඉදිරිපත් වෙනවා අජිත් පී පෙරණ මන්ත්‍රීතුමා ඒක ස්ථීර කරනවා චම්පික. ඒක හරියට පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් වගේ පෙන්වන්න උත්සාහ කරනවා රටේ ජනතාවට. එසේ කරමින් ඔවුන් වගන්ති සහ ගැසට් එකේ වගන්ති කියවමින් මේ වගන්ති යනවා මේ ආකාරයෙන් කියලා ලොකු ප්‍රකාශයක් කරලා මේ වෙනකොට 119 දෙනෙක් මෙතන අස්සම් කරලා අපත් සමග සිටිනවායි කියලා ප්‍රකාශයක් කරා මාත් දැක්කා ඒක. එහෙම පෙන්වන්න ඕන නම් අප පෙන්වන්න සිදු වෙන්නේ පාර්ලිමේන්තුව තුල මිසක් පාර්ලිමේන්තුවේ පිට කොමිටි කාමරයක නෙමෙයි. මේකට පැමිණිය හැකිව 119 දෙනෙක්. මෙන්න ලයිස්තුව පැමිණි පාර්ලිමේන්තුවේ අස්සම් කරලා පාර්ලිමේන්තුවේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අස්සම් කරන්න. වේතරධාරිතුමාගේ සහතික පිටපත. පජිත්ත්වය පෙරනා වගේ නීතිඥ මාත්‍යෙකුට කියලා දෙන්න ඕනේ බොරුවක් හරියට කරන්න ඉගෙන ගන්නයි. ඔවුන් කල්පනා කරනවා පාර්ලිමේන්තුවත් මේ මොහොතේ අරලියගහ මන්ත්‍රීලා තියෙන තත්ත්වයට පත් වෙලයි කියලා. මෙතන තියෙන්නේ 107යි. මේ 107න් 12 දෙනෙක් TNA සමාජිකය. හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරයට වෙලා එතුමා විසින්ම ස්වයං නිවාස අඩස්සියේ ඉන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුදල් ඇමති වෙලා පැය 24ක් යන්න කලින් තෙල් මිල අඩු කරන්න පුළුවන් වුණා නම් බදුබර ඉතා විශාල ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන් වුණා නම් මේ රටේ මහජනතාවට බලපාන ආර්ථිකමය සහන දෙන්න පුළුවන් වුණා නම්
මෙරට වීගබඩා තියාගෙන ඉන්න සුළු පරිමාණ වීගබඩා මෝල් හිමියන්ට ඒ දීපු ණයවල පොලිය හා දඩය කපන්න පුළුවන් වුණා නම් ඒකෙන්ම පේනවා පොදු ජනතාවට සහන දෙන්න පුළුවන්කම තිබියදී සහන නොදී තව තවත් බරපටවපු ආණ්ඩුවක් තිබිලා තියෙනවා. වික්‍රමසිංහ මහත්තයා ගියාට පස්සේ කොටස් වෙළඳපොළ දවසින් දවස ශක්තිමත් වෙනවා නම් ඒ කියන්නේ හෙනේ තිබිලා තියෙන වික්‍රමසිංහ මහත්තයාගේ. හිටපු අගමැති වික්‍රමසිංහ ගිය පමණින් අද රුපියල ශක්තිමත් වෙන්න පටන් අරන් තියෙනවා. ඊයේ වෙනකොට 77ට වඩා ඉහළ ගිහිල්ලා තිබිච්ච ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිහිල්ලා තිබිච්ච රුපියල අද 75 මට්ටමට පල්ලම් බහලා තියෙනවා. ශක්තිමත් වෙලා තියෙනවා. කොටස් වෙළඳපොළ ඉතිහාසයේ දවසක් තුල ලැබිච්ච වැඩිම ඉහළ යාම සිදු වෙලා තියෙනවා. ජීවන බර අඩු වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ නිසා මුළු රටම මේ වෙච්ච පරිවර්තනයේ සුබවාදී ප්‍රතිඵල භුක්ති විඳින්න ඉන්නවා. මෙතුමලා අද පාර්ලිමේන්තුවට කැඳවපු කාරණේ මේක ව්‍යවස්ථා විරෝධී කියන එක. අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට අග්‍රාමාත්‍යවරු හැටියට පත් කරා. කතානායකතුමාට ගැසට් එකක් මගින් දැනුම් දුන්නා. දැනුම් දුන්නාට පහුවදා කතානායකතුමා මේක නීතිපොත උපදෙස් ඇව්වා. ඒ ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා උදේ 10:15ට තමයි ෆැක්ස් පණිවිඩයකින් කරු ජයසූරි මහත්තයා නීතිපතිතුමාගෙන් ඇහුවේ. විනාඩි 35යි නීතිපතිවරයාට උත්තරයක් දෙන්න ගියේ. මේක මහ ලොකු කාර්යයක් නෙමෙයි. නීතිපතිවරයාට පොත් බලන්න කියවන්න දෙයක් නෙමෙයි. ලියුම ගහන්න විතරයි වෙලාව ගියේ. හැරෙන්නත් බැලේ නීතිපතිතුමා කතානායකවරයාට එවනවා. මේක ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා පැත්තෙදිම නිවැරදි කියලා. ඒ වගේම අපි දැක්කාද කතානායකතුමා කිව්වා 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවායි කියලා. එතුමා හම්බෙච්ච සාකච්ඡාවෙදි කිව්වයි කියලා. කිසිසේත් 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපතිවරයා එකඟ වෙලා නැහැ. අනිවාර්යෙන් පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වෙනිදා. එවැනි කිසිම එකඟතාවයකට අවිලා නැහැ කතානායකතුමා එතන ඔළුව බේර ගන්න බැරුව මොනවා හරි කිව්වද අපි දන්නේ නැහැ. කිසිසේත් 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න තීරණයක් කරගෙන නැහැ. ඒ නිසා අපි වගකීමකින් කියනවා පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍යවරු රැපත් කරලා තියෙන ව්‍යවස්ථාවට අනුව ඒ පිළිබඳ නීතිපතිවරයා පැහැදිලිව සදහන් කරලා තියෙනවා. අර මෙතුමා කිව්වා වගේ ඕන්නංග උන්ට ශ්‍රේෂ්ඨාධිකරණ යන්න පුළුවන්. ඔය ශ්‍රේෂ්ඨාධිකරණට යන්නේ නැහැ. මේක නීත්‍යානුකූලයි කියලා මේකව දන්න නිසා. පාර්ලිමේන්තුව නිසිද වෙලාවට අපි කැඳවනවා. අපිට අවශ්‍ය බහුතරය අපි පෙන්නනවා. අපි හැමදාම කිව්වා. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නියෝජිත හමුවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. 118ක පමණ පාර්ලිමේන්තු සමාජික ප්‍රමාණයක් අද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වුණා. මෙම සාකච්ඡාවේදී කතානායකතුමාගෙන් ඉල්ලනු ලැබුවා පහම පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ වගේම මේ නිත්‍යානුකූල නොවන අගමැතිවරයා පත් කිරීමට විරුද්ධව කටයුතු කරන්න මේ සියල්ල සූදානම් බවත් ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළින් ඒ පරාජයට පත් කරන්නත් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනු ලැබුවා. පැහැදිලිව වගකීමෙන් යුතුව කියනවා ඉල්ල නොවන අගමැතිවරයා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන්නත් ඒ වගේම ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුවපත් කරපු අගමැතිවරයා නැවතත් ක්‍රියාදාමය ආරම්භ කරන්නත් අවශ්‍ය කටයුතු අපි ඊටාම නොබෝ දිනකින් සිද්ධ කරනවා. නෑ එහෙම එකක් නෑ. ඒ ආර්ලියාගහ මන්ත්‍රී බාර දීමක් නෑ. මම දැක්කා සමහර නිවේදන නිකුත් කරලා තියෙනවා, නැත්නම් සමහර ඇලර්ට්ස් ගිහින් තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම ප්‍රකාශයක් කරලත් නෑ. එහෙම කරන්න බලාපොරොත්තුකුත් නෑ. අද තහවුරු වුණා කවුද මේ ආර්ලියාගහ මන්ත්‍රී අයිතිකාරයා කියලා. ඒ නිසා පසුගිය දවස්වල ආර්ලියාගහ මන්ත්‍රී විදුලිය විසන්ති කරනු ලැබුවා, වතුර විසන්ති කරනු ලැබුවා, ආරක්ෂාව ඉවත් කරනු ලැබුවා, ආරක්ෂාව 10 දක්වා අඩු කරනු ලැබුවා. කරු අගමැතිතුමාගේ ආර්ලියාගහ මන්ත්‍රී කුමන බලයෙන්වත් අපි දැනට බාර දෙන්න සූදානමක් නෑ. අද කරු කතානායකතුමා විසින් ප්‍රකාශ කරා 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා කුමන තත්වයක් ඇති හෝ. නෑ අපිට මේ 118 දෙනා පමණක් නෙමෙයි මීට වැඩිය අපිට ඡන්දය පාවිච්චි කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ අවස්ථාවේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවිධ තර්ජනය කරමින් විවිධ ඒ වගේම විවිධ මුදල් ලබා දෙන බඩ පවසමින් විවිධ බලපෑම් කරමින් මන්ත්‍රීවරුන් බාගැනීමේ ක්‍රියාවලියක් යෙදෙනවා මේ කණ්ඩායම විසින්. නමුත් ඒවා පරාජයට පත් කරලා ඡන්දය දීමේදී සමහර මන්ත්‍රීවරුන් අපිට ප්‍රකාශ කරලා තියෙනවා අවසාන අවස්ථාවේ තමයි අපි ඡන්දය ප්‍රකාශ කරන්න කියලා ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මම හිතන්නේ ගියායේ ඡන්දය අපි ඒ බලමු මේ හතේ. මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් අද සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි යුද්ධයක් තමයි අද දියත් කරලා තියෙන්නේ ඔවුන්ගේ පැත්තෙන්. මේ අතුරු නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසන්නේ වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය යටතේ එක්සත් ජාතික පක්ෂය තුල අස්ථාවරත්වයක් ඇති වී තිබෙන බවට දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාල වෙබ් අඩවි තුල නිර්මාණය කර පතුරවා හරින ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යභාවයක් නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි. වසර 72ක දේශපාලන ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයට මෑත කාලයේදී මුහුණ පෑමට සිදු වූ විශාලතම දේශපාලන අර්බුදය පක්ෂයට හා පක්ෂ නායකත්වයට එල්ල වී ඇති මෙම අවස්ථාවේදී කොන්දේසි විරහිතව පක්ෂය සහ දේශපාලන නායකත්වය සමග රැඳෙමින් ඊට අදාළ දේශපාලන වටපිටාව ස්ථාවර කිරීමට එක්සත් ජාතික පක්ෂය හදවත බඳු ඔබ සැම සියලු දෙනාගේ ප්‍රමුඛතම වගකීම බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මතක් කර සිටිනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා බලෙන් අල්ලිගහ මන්ත්‍රීන් ඉවත් කිරීමක් සම්බන්ධව ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ අප කළ විමසීමකදී. ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කර නොමැති බවයි. කොළුපිටිය පොලිසියට අලුතෙන් පත් කරපු වයිසි මහත්තයයි අලුතෙන් පත් කරපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රැන්ඩු මහත්තයයි නීති විරෝධී එවැගේම බලයක් නොමැතිව අගමැති ලෙස පෙනී ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පෞද්ගලික මෙර හමුදාවයි මේ මොහොතේ සාකච්ඡා කරනවා. අද දවසේ ඇතුළත මේ අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව බලය පාලා ඔහු මේ ස්ථානයේ නිරපන්න නැත්නම් අතරංගොඩ ගන්න ඒ වගේම ඔහුගේ ආරක්ෂාවට සිටින මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනිකුත් කණ්ඩායම්වලට එරෙහිව බලය පාවිච්චි කරා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ මෙම ප්‍රකාශයට සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අප කළ විමසීමකදී මෙලෙස අදහස් පළ කළා. ඉතින් මේ පිළිබඳව කියන්න තියෙන්නේ කිසිම පදනමක් නැතුව මේ මන්ත්‍රීතුමා මේ ප්‍රකාශය කරලා තියෙනවා කියන එකයි. කිසිම උපදේශයක් දීලත් නැහැ ඒ වගේ. ඒ වගේම මට ජනාධිපතිතුමාවත් කවුරුත් මට උපදේශයක්වත් දීලා නැහැ එහෙම කරන්න කියලා. අනිත් එක තේරුම් ගන්න ඕනේ අපි මෙතන කටයුතු කරන්නේ මේ තියෙන ප්‍රශ්න විසඳන්න මිසක් තව තවත් ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි කියන එක. ඒක නිසා මම පැහැදිලි තරයේ ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණ මතතුමාගේ ආරක්ෂාව අපි වෙනස් කරලා නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් ඊ රාත්‍රියේදී සිදු වේදී වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ට්විටර් පණිවිඩයේ ඒ බව සනාථ කරනු ලැබුවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස හමුවක් සිදුව ඇති බවට වූ තොරතුරු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෝත්සේ මෙසේ තහවුරු කර තිබෙනවා. සත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා හමුවී මේ අරමුදෙන් මිදීමට මේවස්ථානුකූල මගක් තිබේද යන්න සෙවීමට පිළිතුර වූයේ නැත යන්නයි. ඔහු පවසා සිටියේ එකම ක්‍රමය පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම පමණක් වන බවයි. මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ වෘත්තීය සමිති නායකයින්ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා. ඒ අරලියගහ මන්දිරයේදී. බෞද්ධරයේ තියෙන මට එනම් පාර්ලිමේන්තුව තමයි මේ හැම එකම පාලනය කරන්නේ. දැන් අපි කියව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. මහින්ද රාජපක්ෂ එනවා පහට. දැන් අපි කියව පහ කියන. දැන් බලාපොරොත්තු වෙන පස් වෙනිදා කැඳවයිද? මුළු පාර්ලිමේන්තුව කියනවා පහ කියන. ඒ ජනාධිපතිවරයා ඒකත් කල් දාලා හතට යනවා. ඒක අපි කොමෙන් කරන්නේ? ඒක අපි සටන් කරන්නේ අපේ ඡන්ද බලයයි අපිට තීරණ ගන්න තියෙන බලය ආරක්ෂා කරගන්න. ජනාධිපති කියන්නේ රටින් භාගයක් තමයි. පාර්ලිමේන්තුව කියන්නේ මුළු රටම ඡන්දෙ. ඔයි පාර්ලිමේන්තුව ගෙනල් තියෙන්නේ මේකෙන් තවත් ශක්තිය ලැබෙනවා. දැන් අපි විශේෂයෙන්ම වෘත්තීය සමිතියට අනිත් වෘත්තීය සමිති එකතු කළා. මොකද ඒ තියෙනවා මේ සම්දානයේ අය මේකට විරුද්ධයි. මේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇති කරන්න කියලා ආපහු කියන්නේ කියලා ඉන්න. GSP නැදුණොත් දැන් අපි කොච්චර කෑ ගහවත් දෙමිල අඩු කරා මේව අඩු කරා කියලා. මොකද මේක රුපියලේ වටිනාකම 100%කින් 2%කින් දැන් අඩු වෙලා තියෙනවා. මොම කියොත් තව මාසයක් තව කොච්චර අඩු වෙනවද දැන් කොහොමද මේකට කැමති නැහැ. සිකුරාද තමයි මේ පෙක්ක මුලික එකනත්‍රයට එන්න තිබුණේ මුදල් තියෙනවා සපෝට් එක තියෙනවා ඒක දැන් තියෙනවා ඒක දැන් මේ කොහොමද කියන්නේ අපි ලක්පණාගෙන කරන්නේ දැන් එනකත් අපිට රට යන්න බැහැ අය අලු පිටිය අරගෙන ඒ අද තියෙන්නේ විෂාංග පුතක් ජනතාව මත අධික ජීවන බරක් පැටවීම වෙනුවට ආර්ථික සවිඵල ගැන්වීමේ මූලාරම්භයක් ලෙස සහන රැසක් ලබා දීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.
ලෝක වෙනද පොලේ බොරතෙල් මිල ඉහළයාමත් සමග මෙම වසරේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය කිරීමට පසුගිය රජයේ පියවර ගනු ලැබුවා. ඒ අනුව ගත වූ මාස 10 තුළ ප්‍රථම වරට මැයි මාස 9 වන දින ඉන්ධන මිල ඉහළ දැමූ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවස්ථා 5කදී සහ ඉන්දියන් ඔයිල් සමාගම විසින් අවස්ථා 2කදී ඉන්ධන මිල ඉහළ දැමනු ලැබුවා. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් සහ ටෝටි ඇතුළු ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10කින්ද පහත දැමීමට කටයුතු කර තිබෙනවා. නව මිල යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම් මල් තුලින් ඉන්ධන ලබා ගත හැකි වූද ඉන්දියන් ඔයිල් සමාගම තවමත් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ පැරණි මිල ගණන් යටතේයි. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉහළ දැමූ බස් ගාස්තුව යළි පහත දැමීම පිළිබඳව අප සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතාගෙන් විමසීමක් කළා. ගාස්තු අඩු වෙනවා නම් ඒ ප්‍රතිශතය තමයි 2.2% වගේ ප්‍රතිශතයක් තමයි යම් අඩුවීමක් සිදු වෙනවා නම් වෙන්නේ. නමුත් අපි ජනතාවට ඕනම අවස්ථාවක මේ ප්‍රතිලාභය දෙන්න සූදානම්. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉරිදා දිනේදී සාකච්ඡා කරලා තමයි අපි තීරණයක් ගන්න. අපේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණාම ඒ අවශ්‍යතාවය ලබා දෙන්න කටයුතු කරනවා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ගත වූ වසර 3ක කාලය තුළ අඩු වර්ධන වේගයේ සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි විඳවැටීම කෙරෙහි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමටත් බදු අනුපාතය සංශෝධනය කිරීමටත් පියවරගෙන තිබෙනවා. පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5කින්, කඩල කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5කින් සහ උඳු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 25කින් පහළ දැමීමටත්, ඉරිඟු ඇට කිලෝග්‍රෑම් එකක් සඳහා තිබූ තීරු බදු සහනය රුපියල් 3කින් වැඩි කිරීමටත්, සීනි කිලෝග්‍රෑම් එකකට අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින් අඩු කිරීමටත් කටයුතු කර තිබෙනවා. වීවකාව සඳහා යොදනු ලබන කිලෝග්‍රෑම් 50 පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙසත්, අනිකුත් භෝග සඳහා යොදන කිලෝග්‍රෑම් 50 පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා පහත දමා තිබෙනවා. වාණිජ බැංකු මගින් ලබා දුන් රුපියල් මිලියන 50ක උපරිමයක් සඳහා වන ණය මුදල සඳහා වූ පොලිස් සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර සමෘද්ධි බැංකු මගින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10000කින් වැඩි කර තිබෙනවා. මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදුවලින් නිදහස් කර තිබෙනවා. දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ විදේශයන්හි සේවය කරන තැනැත්තන් පෝෂණය කරන මුදල් ආදායම් පත්යෙන් නිදහස් කිරීමටත් එකතු කළ අගේ මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පණවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇති වී ඇති පීඩනය සමනය කිරීමටත් වැඩ්බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 දක්වා වැඩි කර තිබෙනවා. තොග සහ සිල්ලර වෙළඳාංශයේ වැඩ්බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා වැඩි කිරීමටත් ඉරු දැව ආනයනය මත වැඩ්බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කිරීමටත්, ආනයනික රෙදිපිලි මත වැඩ්බද්ද ඉවත් කිරීම මෙන්ම දුරකථන සේවාවන් සඳහා පනවා තිබූ 25% බද්ද 15% දක්වා අඩු කිරීමටත් කටයුතු කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමත් සමග සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේද ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට සූදානම්. අපි හෝටල් හිමියන්ගේ ප්‍රේන්දිය රුපියල් 20 කරේ අපි පසුගිය සීනි වැඩිවීම සහ ගෑස් මිල වැඩිවීම තුළ දැන් මේ සීනි කිලෝ රුපියල් 10ක් අඩු කරලා තියෙනවා. හෙට ඉඳලා වහාම ප්‍රේන්දිය රුපියල් 15 කරලා නීතිගත කරන පාරිභෝධිකාරිය කැම්පයට රුපියල් 10ක් අපි අඩු කරනවා. 130යි කියලා කෑම එක, මාළු කෑම එකක්, එළවලු තුනක්, පලා වර්ගයක් එක්ක 130 ගැසට් කරන්න කියලා අපි අනිවාර්යෙන් ඉල්ලනවා. මෙම සහන පිළිබඳව අප ජනතාවගෙන් විමසීමක් කළා. ජනාධිපතිතුමා කල් ගිල්ලා හරි මේ ගත්ත තීරණය ගැන අපි ඉතින් සතුටු වෙනවා. අද වෙද්දී පෙට්‍රල් ඩීසල් මිල අඩු කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක රට සුරක්ෂිත කරලා තියෙනවා. මේ මිනිස්සු කියා ගන්න බැරි දැඩි පීඩනයකින් හිටියේ. ආර්ථික කළමනාකරණය තියෙන්නේ කාගේ අතේද කියලා දැන් වුණත් අපේ ලංකා වාසීන්ට තේරෙනවා. ඉතින් ඔය වෙනස තමයි අපි නම් පැතුවේ. ඔය කියපු වෙනසවල නම් ඔක්කොම බොරු. අතලම ජනතාව කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙලා හිටපු වෙනස තමයි මම හිතුවේ මේක උනේ. මම හිතන්නේ අපේ හැම බොක්කක් පවා හූරාගෙන කන මට්ටමටපත් වුණා මේ ගියාන්නේ. ආර්ථිකේ වැටලා තියෙන මේ මොහොතක අපිට මේ වගේ සහනයක් ලබා දීම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපේ අධිකරු ජනාධිපතිවරයාට. මෙහෙම පුළුවන්කමක් තියාගෙන තමයි මට හිතෙන්නේ මේක නොදී ඉඳලා තියෙන්නේ. අමාරුවෙන් ජීවත් වුණ මොහොතක මේ වගේ සහනයක් ලබා දීම ගැන ඇත්තටම අපි ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේකුණරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ඔහු ලබන මාස 9 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබෙන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගැනීමට වරන් තුනකුත් කර තිබූ හිටපු ලෙතනන්ට් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිරත්න සෙකකරුට අධිකරණයේ මගහැර නාවික හමුදා මූලස්ථානය තුල සංගවේ සිටීමට ආධාර අනුබල ලබා දුන් බවට එවකට නාවික හමුදා පතිවර සිටි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වේ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි දෙපත්ව තිබෙදීත් ඔහුට එරෙහිව නීතිමය පියවර නොගැනීම බලවත් අගතියක් බව අගතියටපත් පාර්ශවයේ නීතිඥවරයේ අද අධිකරණයේ හමුවේ පෙන්වා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. සියත සවස 6 පුවත් විකාශනී මාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.siyathnews.lk වෙබ්පිටිය වෙත. යලිත් හමුවෙමු අපගේ ප්‍රධාන පුවත් විකාශය තුලින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.